තවත් සුන්දර දවසක ආරම්භය. එහෙනම් ඔබේ හදවතට ආලින්දරෙන්නේ ඔබේම දෑවර නාලිකාව සෙත් FM 103.1. ජුනි මාසයේ 3 වෙනිදා කියලා කියද්දී අපි දන්න දැනෙන දෙයක් තමයි ලෝක බයිසිකල් දිනය කියලා කියන එක. ඇයි අපි මේ ලෝක බයිසිකල් දිනය සමරන්න කියලා ඇහුවොත් මං ආස ඉස්සෙල්ලාම අහන්න, ඔබට මතකද ඉස්සෙල්ලාම බයිසිකලේ ඔබ පදවපු දවස? එදා ඔබට ඔබේ හදවතට ඒ දැනිච්ච සතුට ප්‍රීතිය මට අද වගේම මතකයි. මම තනියම ඒ බයිසිකලේ පදවගෙන උදේ පාන්දර අලුතෙන්ම හම්බෙච්ච බයිසිකලේ පදගෙන යනවා. මං හීනින් දැක්කයි. ඒක නිසා තමයි මම ඒ උදේ පාන්දර නැකිරලා ඒ හීනේ ඇත්ත කරගන්න පැදගෙන ගියේ. ඇත්තටම හයියෙන් ගියා. නමුත් මම බ්‍රේක් ගන්නවා හීනින් දැක්කේ නැහැ. ඉතින් ඒක නිසා මාව අම්මා කෙනෙක්ගේ ඇඟේ වැත් හැදිලා මාව වැටිච්ච ඒ සිද්ධිය මතකයි. අම්මගෙන් ගුටි කාපු හැටි මතකයි. මෙන්න මේ වගේ ඔබටත් මතක් වේවි මේ වගේ බයිසිකල් එකක් එක්ක ආරම්භ කරපු ඒ ලස්සන ජීවිතය. ඉතින් ඒ දවසත් සිහිපත් කරගෙන, ඇයි ලෝකේ ඉන්න ගොඩක් අය, ලොකු ලොකු තනතුරු වල ඉන්න අය ඇයි බයිසිකලෙන් වැඩට යන්නේ කියලා ඇහුවොත්, ඒකට හේතුව තමයි පෙට්‍රල් වලින්, එහෙම නැත්නම් ඩීසල් වලින්, ගෑස් වලින් පරිසරයට වෙන හානිය වළක්ව ගන්න එකක්, හරිත ලෝකයක් නිර්මාණය කිරීම. ඊළඟ කාරණය තමයි ශරීරයට අවශ්‍ය කරන ෆිසිකල් එක්සයිස් එක, ශරීරයේ ශාරීරික ව්‍යායාමයකට ඒක හරි හොඳයි. ඉතින් ඒක නිසා මෙන්න මේ කරුණු දෙකටම අපි දායක කරගන්නවා. පෞද්ගලිකවත් හොඳයි, විශ්වයටත් හොඳයි, පරිසරයටත් හොඳයි. ඉතින් එහෙමනම් අපි පුළුවන් තරම් උත්සාහ කරමු බයිසිකල් එක පාවිච්චි කරලා යන්න. පුළුවන් කෙටි දුරවල් තියෙන්නේ, අන්න ඒ දුරවල් අපි යමු බයිසිකල් එකෙන්. අපේ දරුවම පවා බයිසිකලකට අපි පුරුදු කරමු. ඉතින් අද තියෙන රටේ තියෙන වාතාවරණයත් එක්ක තමයි මං හිතන්නේ බයිසිකල් ටික ප්‍රමාණය අඩු වෙලා ගිහින් තියෙන්නේ. ත්‍රිවිල් එකට ආදේශ වෙලා, මෝටර් සයිකල්ස් වලට ආදේශ වෙලා. නමුත් බයිසිකල් එකට තියෙන ඒ වේට් එක අපි දෙමු. ඒ සඳහා ජයම ජය රැඳෙන අපිත් එක්ක I want it.